ආයිබෝවන් 100% කාබනික ලෙස වවපු කහ වගාවක එක් පඳුරක අස්වැන්නත් අතේ තියාගෙන තමයි අපි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. ඉතින් හොඳින් සාරවත් වැඩුණු අස්වැන්නක් අපිට මේකේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා අපි මේ කහ අස්වැන්නක් අතේ තියාගෙන කතා කරද්දි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක කතා කරන්නේ කහ වගාව සම්බන්ධවයි. ඔව්. ඉතින් අපි මේ වීඩියෝ එක කතා කරන්නේ කහ වගාව සම්බන්ධව තමයි. කහ වගාව කොහොමද 100% කාබනිකව කරලා ඉතාමත් සාර්ථක අස්වැන්නකට යන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. ඉතින් හොඳ බරකින් යුක්ත කහ අස්වැන්නක් මේ පඳුරෙන් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කොටස් විදිහට අන්තර්ගත කරලා තියෙනවා කහ වගාව පටන් ගන්න තැන ඉඳලා කහ අස්වැන්න නෙලා ගන්න තැන දක්වාම පියවරෙන් පියවර අන්තර්ගත වෙන විදිහට සම්පූර්ණ වීඩියෝ එකම පෙළගස්සලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා මුලින්ම කහ වගාව සඳහා අපි බිම සකස් කරගන්න ආකාරය, ඊට පස්සේ අපි පාත්‍රි සකස් කරගන්න ආකාරය, ඊට පස්සේ අපි බීජ වලට ප්‍රතිකාර කරන ආකාරය, ඊට පස්සේ බීජ ප්‍රතිකාර කරලා බීජ සිටව ගන්න ආකාරය සහ ඊට පස්සේ නඩත්තු කටයුතු සිදු කරමින් වර්ධනය කරගන්න ආකාරය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ අවසානට අපි මෙන්න මේ විදිහට හොඳ කහ අස්වැන්නක් වෙන් කර ගැනීම, එහෙම නැත්නම් කහ අස්වැන්න ගලවා ගන්න ආකාරය පිළිබඳවත් කතා කරනවා. මේ විදිහට තමයි අපි වීඩියෝ එක පෙළගස්සලා තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීම් කරනවා සම්පූර්ණ වීඩියෝ එකත් එක්කලා රැඳිලා සිටින්න කියලා. ඒත් සමගම පොන්ජි ඉල්ලීමක් කරනවා, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එක පටන් ගන්න කලින් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඒ වීඩියෝ එකක් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් වැඩියෙන් කාලේ වේලා අරින්න ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යමු. අපි වීඩියෝ එකේ මුලින්ම කොහොමද බිම සකස් කරගන්න ආකාරය, එතකොට බිම සකස් කර ගැනීම කොහොමද කරන්නේ කියලා මුලින්ම සාකච්ඡා කරලා ඉමු. අපි බලමු කොහොමද බිම සකස් කිරීම කරගන්නේ කියලා. දැන් අද අපි ඇවිල්ලා තියෙන්නේ අපි කහවගව සඳහා තෝරගත්තු භූමිය පස සකස් කිරීමට. පස සකස් කිරීම සඳහා අපි මේ විදිහට කුඩා ට්‍රැක්ටරයක් භාවිත කරලා ඉවරලා එහෙම ට්‍රැක්ටරයකින් පස පෙරලා ගැනීම තමයි සිදු කරන්නේ. ඒ කියන්නේ මේ ට්‍රැක්ටරයකින් රොටරි කිරීම තමයි පස සිදු කරන්නේ. සාමාන්‍යයෙන් අපි මේක ගොඩක් ගැඹුරට කඩා ගන්න නැහැ. මොකද සාමාන්‍යයෙන් කහවගව හෝ ඉඟුරුවගව සඳහා පස පෙරලා ගද්දී අපි සාමාන්‍ය අඟල් 6ක ගැඹුරට තමයි පස පෙරලා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර 15ක 18ක වගේ ගැඹුරකට පස පෙරලා ගන්න ඕන. ඒ වුණාට දැන් අපි මෙතනදී අරගෙන තියෙන පස ඉතා සාරවත් සහ හොඳින් පෝෂණ ද්‍රව්‍ය බහුල, ඒ කියන්නේ තෙතමනේ හොඳින් උරා ගන්න අපි රොන් මඩ, ඒ කියන්නේ වැවකින් කොට දාපු රොන් මඩ තට්ටුවක් සහ පාසි තට්ටුවක් තමයි මේක අන්තර්ගත වෙලා තියෙන්නේ. සාමාන්‍ය අඩි 2ක වගේ උසකට අපි මේ තට්ටුව තමයි දාලා තියෙන්නේ. දැන් ඔයාලට මේක දැක්කම බලා ගන්න පුළුවන් මේ හොඳ පෝෂණ ගුණයෙන් සහ ඉතාම තෙතමනේ හොඳින් රඳාපවතින පසක්. ඒකින් අපිට මේක ගොඩක් කඩා ගන්න උවමනාවක් නැහැ. අපි හිතනවා මේක අඟල් 4ක් විතර වගේ ගැඹුරකට කඩා ගත්තාම ඇති කියලා. ඒක නිසා අපි මේක පස පෙරලා ගැනීම සිදු කරන්නේ අඟල් 4ක් වගේ ගැඹුරකට. දැන් ඔයාලට මම ඒක පෙන්නන්නම්. මේ ඔයාලට පේනවා පස ගොඩක් තද නැහැ. පස අපිට මේ අතින් උනන් මේවා කරගන්න මිස කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ බුරුල් පසක් තියෙන්නේ. ඒක නිසා ඒ වගේම තමයි අපි මේක පාත්‍රි සකස් කිරීම සිදු කරලා හිටවන්නේ. එතකොට පාත්‍රි සකස් කරන්නේ උස්පාත්‍රි ක්‍රමයෙන්නේ. උස්පාත්‍රි ක්‍රමයට පාත්‍රි සකස් කරද්දී තව මේකේ ශාකයට, ඒ කියන්නේ අපි සිටවන බීජයට ලැබෙන බීජ ඉඳුරු කෑල්ලට හෝ බීජ කහ කෑල්ලට ලැබෙන පසේ ගැඹුර වැඩි වෙනවා. ඒ කියන්නේ උස වැඩි වීමත් සමග ගැඹුර වැඩි වෙනවා මුල දුවන්න තියෙන. එතකොට ඒකත් ශාකයට වාසියක්නේ. ඒකින්ද අපි ගොඩක්ම ගැඹුරට මේ කඩා ගැනීම සිදු කරන්නේ. මේ ආකාරයෙන් රොටරිය භාවිත කරලා ඉවරලා අඟල් 4ක වගේ ගැඹුරට තමයි කඩා ගැනීම සිදු කරන්නේ. රොටරියක් නැහැ කියලා ඉවරලා යන්ත්‍ර සූත්‍ර නැහැ කියලා ඉවරලා ඔයාලා පසුගාමි වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් උදැල්ලක් හෝ මුල්ලක් හෝ ඒ වගේ ගෙදර දොරේ භාවිත කරන්න පුළුවන් ඕනෑම උපකරණයක් භාවිත කරලා කුඩා පාත්තියක් හෝ, ඒ කියන්නේ ගෙදරට නිවසට අවශ්‍ය කරන ප්‍රමාණයට සරලන විදිහට හොඳ කාබනික විදිහට කුඩා පාත්තියක් හෝ සකස් කරගැනීමේ හැකියාව තියෙනවා උදැල්ලක් භාවිත කරලා උනත්. අපි දැන් මෙතන පර්චේස් 15කගේ ඉඩමක් නේ අපි අරගෙන තියෙන්නේ. මේ ඉඩමත් අපිට දින දෙකකින් වගේ උදැල්ලෙන් කොටලා ඉවරලා පස් පෙරලා ගැනීමේ හැකියාව තියෙනවා. එතනට අපි නම් මේ හිතමිත්‍රයේ කුඩා රැට්ටක් ලැබුණා. ඒ නිසායි අපි මෙතනදී ට්‍රැක්ටර භාවිත කරලා තියෙන්නේ. නැත්නම් අපි මේක උදැල්ල භාවිත කරලා තමයි කොටා ගැනීම සිදු කරන්නේ. මීට සති දෙකකට පමණ පෙරදී අපි මේ පොළොව පෙරලා ගැනීම, එහෙම නැත්නම් පොඩි රොටරියක් භාවිත කරලා හා ගැනීම සිදු කෙරුවා. දැන් අපි සූදානම් වෙලා තියෙන්නේ පාත්‍රි සකස් කිරීමට. දැන් අපි මේ කහ බීජ රෝපණය කිරීම සඳහා පාත්‍රි සකස් කිරීම කරගන්න ඕන මුලින්ම. පාත්‍රි සකස් කරන්න කලින් සාමාන්‍යයෙන් අපි කාබනික පොහොර මොන හරි යොදනවා නම් ඒක යෙදීම සිදු කරන්න ඕන. ඒ වුණාට මම ඔයාලට මුලින් දිගින් දිගටම කිව්වනේ මේ පොළව හොඳින්ම පෝෂක බහුල. ඒ කියන්නේ පෝෂක හොඳින් අන්තර්ගත පොළවක්. ඒ කියන්නේ අපි මෙතන මේ වැවකින් ගොඩ දාපු හම්බු තට්ටුවක් තමයි දාලා තියෙන්නේ. හම්බු සහ පාත්‍රි. ඒක දිරුවම හොඳ පෝෂණ ගුණයෙන් යුක්ත පොළවක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා අපි මෙතනදී නම් කාබනික පෝෂකවත් අපි රසායනික පෝෂක කෙසේවත් භාවිත කරන්නේ නැහැ නේ. කාබනික පෝෂකවත් භාවිත කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා වගාවක නිරත වෙනවා නම් වගාවක කරද්දී සාමාන්‍යයෙන් පාත්‍රි හදන්න කලින්
කාබනික පොහොර පසට එක් කිරීම කරනවා. සමහරු නම් පාත්‍ති හදද්දිත්, ඒ කියන්නේ පාත්‍ති හදලත් කාබනික පොහොර යෙදීම සිදු කරනවා. ඔයාල පසත් එක්කලා හොඳින් කලවම් වෙලා යන විදිහට ඔය කුකුල් පොහොර, එළු පොහොර, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, ඒ වගේ දේවල් දාදී පසත් එක්ක හොඳට කලවම් වෙලා යන විදිහට හොඳින් මිශ්‍ර වෙන විදිහට දැම්මහම අර ශාකයට සැරවීමකට, ඒ කියන්නේ ශාකයට විසවීමක්. ඒ කියන්නේ අපි සිටවන කහ බීජයට විසවීමකට ලක් වෙන්නේ නැහැ. ඒක හොඳින් අපේ වර්ධනය වෙන කහ පැලයට උරාගෙන වර්ධනය වීමේ හැකියාවත් පවතිනවා. දැන් අපි පාත්‍ති සකස් කර ගැනීමට යන්නේ. දැන් අපි යමු කොහොමද අපි මේ පාත්‍ති කපා ගැනීම සිදු කරන්නේ කියලා. දැන් මම පාත්‍ති කපලම ඔයාලට පෙන්නන්නම්. පාත්‍ති කපාගද්දී අපි පාත්‍ති දිගපල්ල ගැන වැඩියම හිතන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට ඉඩකඩ තියෙන විදිහට පහසු විදිහට දිගපල්ල ගන්න පුළුවන්. මොකද අපි දැන් මෙතන aran තියෙන්නේ ගස් එහෙමත් තියෙන භූමියක්. ඔයාලත් හිටවද්දී ගස් තියෙන භූමියක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩකඩ, ඒ කියන්නේ මුකුත් බාධා නැති භූමියක වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට නියමිත දිගපල්ලක් අරගෙන පාත්‍ති සකස් කරන්න පුළුවන්. අනිත්‍ය තමයි හැමෝම පාත්‍ති හදනවා කියලා නැහැ. සමහරු ඉන්නවා පාත්‍ති හදන්න නැතුව ඍජුවම ශේෂ්ත්‍රයේ පැල සිටවීම සිදු කරනවා. හැබැයි ඊට වඩා ගොඩක් පහසුයි. අස්වැන්න ලබා ගැනීමට, ශාකයේ වර්ධනයට, ශාකයේ නඩත්තු කිරීමට, එතකොට පොහොරේ දීමට, පලිබෝධ මර්ධනයට, අන්නේ සියලුම කාරණා වලට ගොඩක් පහසුයි පාත්‍තිය සකස් කරගත්තාම. අනිත්‍ය තමයි දැක්කහම උනත් අපිට වගාවකට, ඒ කියන්නේ එකපාර හිත යනවා. ආසාවක් ඇති වෙනවා පාත්‍තිය තියදී හරි ලස්සනයි. දැන් අපි මේක දිගපල්ල ගැන කතා කරනවානේ. දිගපල්ල ගත්තාම අපිට දිගපල්ලක් කියලා ඇත්තෙම නැහැ. සාමාන්‍යයෙන් අපිට පළල ගද්දි ගොඩක්ම පළලක් ගන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් ගස් 3ක වගේ පළලක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ගස් 2ක පළලට ගන්නවා නම් ඒත් හොඳයි. මොකද දන්නවද? ගස් 2ක පළලට ගන්නවා නම් අපිට ගොඩක් ඉඩකඩ ලබා දෙන්න පුළුවන්. ඉඩකඩ ගොඩක් ලබා දෙනවා කියන්නේ හොඳ වර්ධනයක් සහිතව හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ක්ෂේත්‍රයක දාන්න පුළුවන් පළ ගන්න අඩුයි. පළ ගන්න අඩු වෙනවා කියන්නේ අස්වැන්නේ චූටි අඩු වීමක් තියෙනවා. හැබැයි එක ගසකින් ලැබෙන අස්වැන්න අපි හිතනට වඩා වැඩි වෙනවා. අන්න ඒක නිසා දැන් අපි මෙතනදී නම් ගස් පැල, ඒ කියන්නේ බීජ 3ක් සංස්ථාපනය කරන්න පුළුවන් විදිහට තමයි පාත්‍ති සකස් කර ගැනීම සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පල්ලක් ගත්තාම අපිට බීජ 3ක් සංස්ථාපනය කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අඩියක වගේ පරතරයක් සහිතව තමයි බීජ සංස්ථාපනය කරන්න කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අඩියට වඩා චුට්ටක් ඉඩ පරතරයක් දෙනවා. එතකොට මොකද පැලේ වර්ධනයට සහ පෝෂක අවශෝෂණයට ඒ සියලුම කාරණා වලට ගොඩක් හොඳයි අපි ඉඩ වැඩියෙන් දුන්නාම. අන්න ඒක නිසා අපි මෙතනදි මේ වගේ සාමාන්‍යයෙන් මෙතන මේ අඩි 4ක වගේ පල්ල පාත්තියක අපි පැල 3ක් මෙහෙම පල්ලල අතර සිටවන විදිහට තමයි යොදාගන්නේ. හැබැයි පැල දෙකක් විදිහට වෙන විදිහට ගන්නවා නම් ඒකත් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් පාත්‍ති සකස් කරන්නේ නැතුව වුණත් ශේෂ්ත්‍රයේ කෙලිම වුණත් අපිට සිටුවීමේ හැකියාව තියෙනවා. පාත්‍ති හදද්දී දැන් අපි මෙතනදී නම් ගොඩක් කෙටීමක් සිදු කරන්නේ නැහැ. මොකද අපි මේක රොටරි කරපු භූමියන්නේ. ඒකින්ද මේ වගේ පොඩියට පොඩ්ඩක් කොටලා ඉවරලා මෙන්න මෙහෙම වටේ පොඩ්ඩක් කපලා ඒ එන පස් පොඩ්ඩක් ලෙවල් කරලා පොළොව සමතලා කර ගැනීමක් සහ මේ කැට පොඩි කර ගැනීමක් තමයි මෙතනදී සිදු කරන්නේ මූලිකවම. අපි ලොකුවට පස් සකස් කිරීමක් සිදු කරන්නේ නැහැ. අපි මෙන්න මේ විදිහට පාත්‍ති සකස් කර ගැනීම තමයි සිදු කරන්නේ. තමයි මේ පාත්‍ති සකස් කරගද්දී අපි මේ පාත්‍ති වර්ගයක් තෝරගන්න ඕනේ. දැන් අපි මෙතන නම් මේ උස් පාත්‍ති ක්‍රමය තමයි තෝරගෙන තියෙන්නේ. දැන් අපේ තියෙන ප්‍රදේශයේ තියෙන ජලවහන තත්ත්වය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මෙහෙම පාත්‍තියක් තෝරගද්දී ගොඩක් ජලවහනයක් නැති දුර්වල පසන්නන් තියෙන්නේ අපිට ඉඟුරු කහ වගවල වලට ගොඩක්ම හොඳත් නෑ. ඒ වුණාට ඒ වගේ දුර්වල ජලවහනයක් තියෙනවා නම් අපිට මෙන්න මේ වගේ උස් පාත්‍ති යොදා ගන්න පුළුවන්. මීට වඩා ටිකක් උසර පාත්‍ති හදලි ඉවරලා ඒ වගේ පාත්‍තියක් ප්‍රායෝගිකව යොදා ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ටිකක් ජලය අඩු පරිසරයක් නම් එහෙම නැත්නම් ටිකක් වියලි කලාපයට බරයි නම් ඔයාලා ගිල්ලූ පාත්‍ති වගේ දෙයක් තමයි යොදා ගන්න ඕනේ. මොකද එතකොට අපි සම්පාදනය කරන ජලය අපිට වසුණක් ලබා දුන්නාන් පස්සේ ආරක්ෂා කරගෙන අපේ පැලයට විතරක් ලබා දීමේ හැකියාව තියෙනවා. අන්න ඒක නිසා වඩන්න යෝග්‍ය වෙන්නේ ගිල්ලූ පාත්‍ති වගේ දෙයක් තමයි අන්නේ කලාප වලට. එතකොට අපි පාත්‍ති තෝරගද්දි පාත්‍ති ක්‍රමය ගන්න ඕනේ
ප්‍රදේශයට සහ අපිට ගැළපෙන විදිහට භූමියට ගැළපෙන විදිහට තමයි අපි පාති තෝරගන්නත් ඕනේ. අනික තමයි පාති දෙකක් අතර පරතරය. මෙන්න මේ වගේ ලොකු පරතරයක් ගන්නෙ නැහැ. අපි පරතරයක් තියන්න ඕනේ නැහැ. මොකද දන්නවද දැන් සාමාන්‍යයෙන් මේ හරිය බීජයක් හිටවුවොත් ඊළඟ බීජ මේ හරිය හිටවන්නේ. එතකොට මේ වගේ ඉඩක් තිබ්බම අපිට ඇතුලෙන් ගිහිල්ලා වල් මර්ධනයේදී එතකොට පොහොර සම්පාදනය කිරීමේදී එතකොට ජල සම්පාදන කටයුතු වලට ඒ වගේ පොඩි ඉඩක් තිබ්බම ඇතිවි. ඒකින්ද අපි ලොකු පාති අතර පරතරයක් තියන්න ඕනේ නැහැ ඇත්තෙම. පාති සකස් කරුවෙන් පස්සේ කහ බීජ සිදුවන්න කලින් අපි බීජ ප්‍රතිකාර කිරීම සිදු කර ගන්න ඕන. බීජ ප්‍රතිකාර කිරීම කියලා අපි සිදු කරන්නේ කහ බීජ දිලීරනාශක ද්‍රාවණයක ගිල්ලල තැබීමක්. ඉතින් අපි මේ විදිහට ඇටොම සකස් කරගෙන තියෙනවා. ඇටොම සකස් කරගෙන අපි මෙතනදී දිලීරනාශක වර්ගයේ විදිහට මැංගෝසෙප් දිලීරනාශකය අරගෙන තියෙන්නේ. මොකද අපිට හම්බුනේ මැංගෝසෙප් මේ වෙලාවේ ඒකත් එක්කලා අපි එක ගත්තේ. නැත්නම් අපිට කැප්ටන් පිරාම් වගේ දෙයක් වුණත් ආවිදා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ දිලීරනාශක භාවිත කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බැලුවොත් දැන් මෙතන අපි ग्राम सी एक प्रमाण दिलीरनाशक ग्राम सी एक प्रमाण जल लीटर पनाहे दाड़ी अदल सांद्रेट मे दिलीरनाशक द्रावण सकाशक्रीम सिद्धुराने ये सकाशक्रेन सांद्रेन पीली बंद दिलीरनाशक पैकेट के लेबल के गहलती है एक बल आपट निवर दिव सकाशक्रेनी मे हकी अवती है एक नाम थिंक मेन मेमिद्रे अणितम मे दे मुखादमे दिलीरनाशक युद्धा बीज प्रतिकार किरी मेला लघु अभूदी अनेसराट कथा करवा අපි මේ බීජ ප්‍රතිකාර කිරීම පැහැයක කාල සීමාවක් එහෙම නැත්නම් මේ දිලීරනාශක ද්‍රාවණයේ පැහැයක කාල සීමාවක් ගිල්ලා තැබීම සිදු කරනවා මේ බීජ ඊට පස්සේ තමයි ගොඩ දැමීම සිදු කරන්නේ සාමාන්‍යයෙන් අපි ඔය ප්‍රකාශිත මුද්‍රණවල එහෙම දැකලා තියෙනවා පැය භාගයක් පැයක් විනාඩි 15ක් වගේ දැම්මත් ඇති කියලා තියෙනවා ඒක නම් ඉතින් ඒ යොදන දිලීරනාශක වර්ගය සහ ඒකේ සාන්ද්‍රණය අනුව වෙනස් වීමක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි සමහර ගොවි මහතුන් එහෙම යාලගේ පළපුරුද්ද අත්දැකීම් මත සමහරු පැය 12ක් පැය 18ක් පැය 24ක් වුණත් මේ විදිහට බීජ ප්‍රතිකාර කිරීම සිදු කරනවා ඒක ගැටලුවක් නැහැ අපි දන්නවා සාමාන්‍යයෙන් පෑහයක වගේ කාල සීමාවක් ප්‍රමාණවත් වෙයි කියලා ඒ නිසායි අපි පෑහයක සීමාවක් තුළ මේක බීජ ප්‍රතිකාර කිරීම සිදු කරගෙන ඊට පස්සේ ගොඩ දැමීමට අපේක්ෂා කරන්නේ ඉතින් මේ විදිහට ග්‍රෑම් 100ක ප්‍රමාණයක් මැංගෝසෙප් එක කරලා ඉවරලා දැන් ජලය යොදලා තමයි මේ ද්‍රාවණය මෙතනදී අපි මේ ඇටොම ඔස්සේ ඇටොම මත සකස් කර ගැනීම සිදු කරන්නේ දැන් අපි මේ විදිහට ලීටර් 7ක් අල්ලන ජල බඳුනකින් තමයි මේකට ජලය යෙදීම සිදු කරන්නේ අපිට දැන් ලීටර් 7 ගණන් ගත්තාම දැන් අපි මෙතන ග්‍රෑම් 100ක මැංගෝසෙප් ප්‍රමාණයක් එකතු කරන් තියෙනවා එහෙම නැත්නම් දිලීරනාශක ප්‍රමාණයක් එකතු කරන් තියෙන්නේ ඒකට අපිට සෑහෙනවා සාමාන්‍යයෙන් මේකෙන් ඒ කියන්නේ මේ මේ බඳුනෙන් ජලය 4ක් යෙදීම ප්‍රමාණවත් වෙනවා 4ක් දැම්මම ලීටර් 49 අපිට ඒක බල්ල ඉවරලා තව ලීටරයක් ප්‍රමාණවත් වෙන විදිහට ජලය යෙදීම කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි මේකට ජලය යොදලා හොඳින් මේ දිලීරනාශක එක කලවම් කර ගැනීම මේදී සිදු කරනවා මේකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය යෙදීම සිදු කරුවා ඊට පස්සේ අපි මේකට කහ බීජ කැලිවලට කඩලා වෙන් කරලා ගිල්ලා තැබීම තමයි සිදු කරන්නේ දැන් අපි මෙන්න මේ විදිහට නිරෝගී කහ බීජ තෝරගෙන තියෙනවා ඔයාලට කියන්න ඕන කහ බීජ ගද්දි දැන් අපි සිටවන්න කහ බීජ ගද්දි සාමාන්‍යයෙන් ලපටි කහ බීජ ගන්න ඒ කියන්නේ කහ බීජ විදිහට ලපටි කහ ගන්නේ නැහැ සාමාන්‍යයෙන් කහ ගහක් සිටවල ඉවරලා කහ ගහ මියදුනාගෙන් පස්සේ ඒ කියන්නේ ගහ මැරුණගෙන් පස්සේ පොළවේ තිබ්බ කහ තමයි ගලවලා ගන්නෙ. නැතුව සාමාන්‍යයෙන් මාස 10කට වැඩි කාලයක් පොළවේ මේක වර්ධනය වෙලා තිබ්බ කහ තමයි අපි සිටවීම සඳහා ගද්දි බීජ කහ කියලා යොදා ගැනීම සිදු කරන්නේ. දැන් අපි මේ විදිහට හොඳින් මෝරපු කහ. ඒ කියන්නේ අඳුර මැරලා ගියාගෙන් පස්සේ පසෙන් ගලවගත්තු කහ මේ විශ්වාසන්ත ගොවි මහත්තයෙක්ගෙන් අරන් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි කහ බීජ සඳහා කහ තෝරා ගැනීමේදී තෝරගන්න ඕනේ. අනිත්‍ය තමයි ඔයාලා ගද්දි ලෙඩ රෝග නැති හොඳ තවාණකින් විශ්වාසන්ත තවාණකින් මිලදී ගැනීම සිදු කරන්න. අනිත් දේ තමයි දැන් අපි මේ කහ බීජ මේ ප්‍රතිකාර කිරීම සඳහා එහෙම නැත්නම් මේ බීජ ප්‍රතිකාර කිරීමකට යොදන්නේ මේ විදිහට යොදද්දි ඇයි අපි මේක යොදන්නේ කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනනේ. සාමාන්‍යයෙන් දැන් අපි මේ කහ බීජ කඩා ගද්දි ග්‍රෑම් 35ක 40ක වගේ ප්‍රමාණයට කඩා ගත්තාම ප්‍රමාණවත්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ මේකේ තියෙනවානේ මෙන්න මේ අපිට දැක බලා ගන්න පුළුවන් මේකෙන් පඳුරු වර්ධනය වෙන ස්ථාන මේ ඉදිරියට නෙරලා තියෙන්නේ මෙන්න මේ වගේ ස්ථාන 5-6ක් හිටින විදිහට. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට 5-6කට වඩා තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට තනි පඳුරක් නෙමෙයි පඳුරේ ගස් කිහිපයක් වර්ධනය වීම සිදු වෙනවා. එතකොට හොඳ අස්වැන්නක් හොඳ වර්ධනයක් සහිතව අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. හරි. දැන් මොකටද අපි මේ කහ බීජ ප්‍රතිකාර කිරීම? එහෙම නැත්නම් මේ අපි මේ දිලීරනාශක එක දාලා ඉවරලා දිලීර වැඩි වෙන බලපෑම අවම කරන්නේ මොකද කියලා කියන්න ඕනනේ. දැන් මේ ඔයාලට දැක බලා ගන්න පුළුවන් මෙන්න මේ කහ බීජවල
තියෙනවා තනින් තන මෙන්න මේ විදිහට අපිට දැක බලා ගන්න පුළුවන් මේ තනින් තන තියෙනවා මේ පළදු වෙච්ච ස්ථානේ කියන්නේ පොඩි පොඩි ඩැමේජ් වෙච්ච තැන් තියෙනවා එතකොට දැන් ඔය මුල් තිබිට මුල් කැඩිච්ච තැනුත් තියෙනවා ඒ වගේම තමයි අපි සාමාන්‍ය සෙල් මේවා ග්‍රෑම් 35 40 වගේ කැලරි වලට කඩාගද්දි දැන් මේවා ටිකක් ලොකු අලනේ තියෙන්නේ දැන් මේ වගේ අලයක් කඩාගද්දි දැන් මෙන්න මෙහෙම කඩපුවාම දැන් මේ මේ කැඩුම් පෘෂ්ඨය තියෙන්නේ මේ මෙන්න මෙහෙම කඩපුවාම මේ එළියට විවෘත වෙන පෘෂ්ඨය තියෙනවනේ මෙන්න මේ පෘෂ්ඨ වලට එතකොට අර වගේ තැළුණ සීරුණ ඒ ස්ථාන වලට එහෙම දිලිර ආසාදනය එන්න පුළුවන් අන්න එහෙම දිලිර ආසාදනය આવොත් මේ අල කුණු වෙලා අපි මේ සිටවන අල ගොඩක් නරක් වෙලා යන්න පුළුවන් එහෙම වුණොත් අපිට නිසියාකාරයෙන් හොඳ වර්ධනයක් සහිත හොඳ වගාවක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ අන්න ඒ හේතුව නිසා අපි මේ විදිහට අනිවාර්යයෙන්ම දිලිරනාශක එක දාලා ඉවර වෙලා බීජ ප්‍රතිකාර කිරීම. එහෙම නැත්නම් මේ කහ බීජ ප්‍රතිකාර කිරීම සිදු කර ගන්න ඕන. අපි දැන් ඒක කරන්නේ මෙහෙමයි. මෙන්න මේ විදිහට ග්‍රෑම් 35 40 වගේ කැලරි වලට සිටින විදිහට අපි මේක කඩා ගැනීමයි සිදු කරන්න ඕනේ. හදලා මෙන්න මේ විදිහට ප්‍රතිකාර කිරීම සඳහා එක් කිරීම සිදු කරමු. දිලිරනාශකයක් විදිහට මැංගෝසෙප් ද්‍රාවණය දාලා ඉවරලා දැන් පෑ 6ක් වෙනවා අපි දැන් සූදානම් වෙන්නේ අපි මේ කහ බීජය කියන්නේ අපි අවශ්‍ය කරන ප්‍රමාණයට කඩාගෙන තමයි මේකට එකතු කිරීම සිදු කෙරුවේ දැන් අපි සූදානම් වෙන්නේ මේ කහ බීජ මේකෙන් ඉවත් කරගෙන ඒ කියන්නේ මේකෙන් ගොඩ දාලා ඉවර වෙලා භූමියේ එහෙම නැත්නම් අපි සකස් කරගත්තු ශේෂ්ත්‍රය රෝපණය කරගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ අපිට පුළුවන් මේ විදිහට සාමාන්‍යයෙන් දැන් මේ වගේ දෙයක් දැම්මහම අර පොඩ්ඩක් වස කියලා ගහලා තියෙනවනේ ඒකින්ද එකපාර අතින් අල්ලන්න යන්න එපා දැන් අපි මෙතන දිනම් මේ අතින් ඇල්ලුවට ඔයාලා ග්ලව්ස් දෙයක් වගේ තියෙනවා නම් පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඒක ගොඩක් හොඳයි මීට වඩා අපි මෙන්න මේ ආකාරයට තමයි පාත්‍රි ටික සකස් කර ගැනීම සිදු කරලා තියෙන්නේ. ඔයාලට දැක බලා ගන්න පුළුවන් අපි දිග අතර මෙහෙම පාත්‍රි ටික කපා ගැනීම සිදු කරුවා. ඉස්සෙල්ලා අපි මුලින්ම පාත්‍රිය කපා ගන්න විදිය ගැන ඔයාලට ගන්න ඕන ක්‍රියාමාර්ග ටික. එහෙම නැත්නම් පාත්‍රියක දිග පළල ගන්න විදිය, පාත්‍රිය කපා ගන්න විදිය, ඒ අදාළ ප්‍රමිතීන් ටික ඔයාලට සඳහන් කරුවා. අන්න ඒ විදිහට ඒ කරුණු අන්තර්ගත වෙන විදිහට අපි මේ සියලුම පාත්‍රි ටික දැන් කපාගෙන ඉවරයි. අපි කිව්වනේ දිගක් ගැන වැඩි නිශ්චිත දිගක් කියලා ඕනේ නැහැ. ඕන දිගක් ගන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි අපි මෙහෙම දිගට తీරුව විදිහට එක දිගටම අරගෙන තියෙන්නේ. එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි මේ පාච්චි සකස් කරගෙන ඔක්කොම කරලා ඉවරයි. ඊට පස්සේ දැන් අපි යන්නේ මේ ගෙනාව කහ බීජ සංස්ථාපනය කරන්න. දැන් බීජ සංස්ථාපනය කරන්න ගත්තාම අපි දැන් මෙන්න මේ වගේ පාත්‍යයක් තමයි මුලින්ම තෝරගෙන තියෙන්නේ. දැන් අපි මේකේ කහ බීජ 3ක් පළල අතර. ඒ කියන්නේ මේ අතර කහ බීජ 3ක් සංස්ථාපනය කරලා එම తీරුව දිගටම යන විදිහට තමයි සිටුවා ගැනීම සිදු කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙතන ගත්තාම අඩි 4ක විතර වගේ පල්ලක් තියෙනවානේ. අඩි 4ක වගේ පල්ලක් තිබ්බට අපි බීජ 3යි සංස්ථාපනය කරන්නේ. මොකද අපි කහ බීජ දෙකක් අතර පරතරයේ සාමාන්‍යයෙන් අඩියයි අඟල් දෙකක 3ක වගේ පරතරයක් තියාගන්නවා. සාමාන්‍යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පරිදි නම් පරතරය තියාගන්න කියලා තියෙන්නේ. අඩිය පරතරයේ තමයි තියාගන්න කියන්නේ. අඩිය පරතරයට වඩා චුට්ටක් වැඩි වුණොත් ගොඩක් හොඳයි. මොකද කහ පඳුර හොඳින් වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ හොඳින් පඳුරු දැම්මම හොඳින් කොළ දානවා. ඒ කොළ දාන ප්‍රමාණයත් එක්කලා තමයි කහ ගහේ අස්වැන්න තීරණය වෙන්නේ. මොකද පඳුර හොඳින් වර්ධනය වෙන තරමට. ඒ කියන්නේ මුල් මාස 5 6 පඳුර වර්ධනය වීමත් ඊට පස්සේ මාස 4 වගේ සාමාන්‍යයෙන් ඒ හැදෙන පඳුරේ ඒ කියන්නේ පඳුරේ හැදෙන පත්‍ර වලින් තමයි ප්‍රබසංශලේෂණය කරලා ඉවරලා ආහාර නිපදවීම සිදු කරන්නේ අන්නේ අවසාන මාස 4 සිදු වෙන්නේ එම පත්‍ර වලින් ආහාර නිපදවල ඉවර වෙලා කහ අලය තුල සංචිත කිරීම තමයි සිදු කරන්නේ අන්න ඒක නිසා අපි සාමාන්‍යයෙන් හොඳ පරතරයක් තියෙන විදිහට අඩියයි අඟල් දෙකක අඟල් තුනක වගේ පරතරයක් දීලා ඉවරලා මේ කහ බීජ සංස්ථාපනය කිරීම මෙහිදී සිදු කර ගන්නවා අපිට තවත් ඉඩ දෙන්න පුළුවන් නම් තවත් හොඳයි තවත් ඉඩ පොහොර දෙන්න පුළුවන් නම් අපිට අර එක ගහකින් ගන්න පුළුවන් අස්වැන්න. ඒ කියන්නේ එක ගහකින් ලැබෙන අස්වැන්න ප්‍රමාණය වැඩි වීමක් සිදු වෙනවා. හැබැයි ශේෂ්ත්‍රය ගත්තාම ශේෂ්ත්‍රයේ සිටවන බීජ ප්‍රමාණය එහෙම නැත්නම් පැල ප්‍රමාණය අඩු වෙද්දී අර අස්වැන්න පොඩ්ඩක් අඩු වීමක් වෙන්නත් පුළුවන් ඉතින්. ඒක ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. එක ගහකින් ලැබෙන අස්වැන්න වැඩි වීම සහ අර ශේෂ්ත්‍රයේ සිටවන පැල ගාන පොඩ්ඩක් අඩු වීමත් එක්කලා ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඉතින් හොඳ අලංකාරවත් හොඳ නිරෝගීව වර්ධනය වෙන. ඒ කියන්නේ දැන් අපි ශාක දෙකක් අතර පරතරය හොඳින් තියාගත්තාම මේකේ අපිට වල් මර්ධන කටයුතු පහසු වෙනවා. ඒ වගේම තමයි දැක්කහම අර ඇහැටත් පොඩි ප්‍රියතාවයක් තියෙනවා. අනිත් හොඳින් වර්ධනය වෙච්ච ලොකු ශාක අපිට දැක බලා ගන්නත් පුළුවන්.
එතකොට ඒ වගේම තමයි අර ශාකයට සුව පහසු. ඒ කියන්නේ මේකේ නිකන් පොඩ්ඩ හැඩි වෙලා එහෙම එහෙම නෑ. මොකද පැල ගොඩක් එක ළඟ තියෙදි අර නිකන් කිසඟ පැල එහෙම තමයි තියෙන්නේ. එහෙම නෑ මේක හොඳට අර සාරවත්ව වැඩෙන්න පුළුවන්. අන්න ඒක නිසායි අපි මෙහෙම පොඩ්ඩක් ඉඩ කඩ වැඩියෙන් දෙන්නේ අඩියයි අඟල් දෙක තුනක වගේ ඉඩක්. සාමාන්‍යයෙන් අපි අලබහින භෝග වගේ දේවල් සිටුවීමේ සිදු කරද්දී හවස් කාලයේ තමයි සිටුවා ගැනීම සිදු කරන්නේ. මොකද අපේ පුරාණයේ ඉඳන් මතයක් තියෙනවා අලබහින භෝග වගේ දේවල් හවස් කාලයේ සිටවුවම කෘමිව දුරු අඩුයි. එතකොට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා කියලා. අන්න ඒකත් එක්කලා අපි මේ විදිහට මේ අල සිටුවා ගැනීම, එහෙම නැත්නම් මේ බීජ සිටුවා ගැනීම හවස් කාලයේ මේ විදිහට ආරම්භ කරනවා. මෙහෙමයි දැන් ඉතින් තම තමුන්ගේ ආගම මතවත් අනුවත් අපි සාමාන්‍යයෙන් අපි අධහන දෙවියන් බුදුන් සිහි सामान्य दमे बीज सिटवा गनी मट वलाक सकस करी में दी लोकुवट गैंबुरक सहित वलाक सकस कर गन ढूंढने सामान्य मेहम में अति चुट्टक में अंगलक वगे प्रमाण या खार गन दमे वर्ड तक बड़ा गन पुरवने मेह वगे पुड़ी प्रमाण या खार गनी मरला ඊට පස්සේ මෙන්න මෙහෙම මේ වගේ කහ බීජ කැලලා නැති වෙන දැන් මෙතන මේ මොටි 1 2 3 4 5ක් විතර වගේ අපිට දැක බලා ගන්න පුළුවන්. එතකොට අපිට පඳුරේ පැල 4ක් 5ක් එකපාර දැක බලා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් අර පස් ඔක්කගෙම වහන්න ඕනේ. පොඩි පස් ස්තරයකින් සාමාන්‍ය අඟල් භාගයක අඟලක වගේ පස් ස්තරයකින් වහලා පොඩ්ඩක් කවර් කරපුවාම ප්‍රමාණවත්. ඊට පස්සේ දැන් මෙතන එක බීජයක් සිටවීම සිදු කෙරුවා. ඊට පස්සේ දෙවැනි එක අපි මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ විදිහට ස්ථානගත කිරීම සිදු කරනවා. අපිට පුළුවන් නම් දැන් අපි මෙන්න මේ දැන් මේ 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 ප්‍රදේශයේ බීජ ටික සංස්ථාපනය කරලා ඉවර වෙද්දිම අපිට වසුනත් එක් කිරීමට පුළුවන් නම් ගොඩක් පහසුයි. මොකද එතකොට අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද අපිට මේකේ වැඩ කටයුතු සියල්ලම නිමා කරගෙනම යන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් මේ අතර එන්නේ පේලි අතර පරතරයනේ. දැන් පැල අතර පරතරය ගත්තාම සාමාන්‍යයෙන් පැල අතර පරතරයත් අර අපි කිව්වා වගේම අඩිය ඇඟල් දෙකක් විතර වගේ හිටන විදිහට මෙන්න මෙහෙම අපි පරතරය අරගෙන තමයි සිටුවා ගැනීම සිදු කරන්නේ. පැල අතර පරතරය සහ පේලි අතර පරතරය එකම ප්‍රමාණයට වගේ තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් දැන් මේ වගේ කුඩා කෑලි තියෙනවා නම් අපි කෑලි දෙකක් විතර එකවලකට යෙදීම සිදු කරනවා. එතකොට අර වගේ එකපාරින් පඳුරේ පැල 4ක් 5ක් අපිට වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මෙහෙම කහ බීජ සංස්ථාපනය කරගත්තු ස්ථාන වලට වසුණක් යෙදීම සිදු කරනවා. දැන් අපි සිටවගත්තු මොහොතේම වසුණ යෙදීමත් සිදු කරනවා. එතකොට ගොඩක් පහසුයි අපිට සිටවගත්තු ස්ථානත් අපිට නිවැරදිව දැන ගියාගැනීමේ හැකියාව තියෙනවා. මොකද නැත්තම් අපි දැන් මේක පස් දාලා වහලා දැම්මෙන් පස්සේ අපිට හොයාගැනීමේදී පොඩි ගැටලු මතුවෙනවනේ. අන්න ඒක නිසා අනිත් එක අපි මේකට ජල සම්පාදන කටයුතු සිදු කරනවා. ජල සම්පාදන කටයුතු සිදු කරද්දී දැන් අපිට වසුණක් දාලා ආවරණය කරපුවා මේවා සිටවපු පාත්‍ති කියලා ඉවරලා හොයාගන්න පුළුවන්. අපි පාත්‍ති කිහිපයක් වගා කරනවා නම් එතකොට නම් ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ වුණාට අපි ටිකක් විශාල ප්‍රමාණයක් වගා කරනවා නම් එතකොට පොඩි ගැටලුවක් මතුවෙන නිසා මෙහෙම වසුණක් දාගත්තාම අපිට අපි සිටව ප්‍රමාණය නිවැරදිව ගණනය කරගන්න තක්සේරු කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මෙතනදී වසුණ විදිහට යොදාගන්නේ මෙහෙම පිදුරු. සාමාන්‍යයෙන් පිදුරු එතකොට පොල් අතු වගේ දේවල් අපිට වසුණක් ඉදිරියේ යොදාගැනීමේ හැකියාව තියෙනවා. දැන් වසුණකින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තාම වසුණක් යොදපුවාම මේකේ වසුණ මගින් තෙතමනේ පාලනය කිරීම. ඒ කියන්නේ දැන් මේකට ලැබෙන තෙතමනේ වාෂ්පීකරණය මගින් ඉවත් වෙලා ගිහිලි වෙලා පොළව විලෙන එක පාලනය කිරීම අංක 1ට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේකේ වල් පැල පාලනය කිරීම. ඒ කියන්නේ වල් පැල වැවෙන එක ගොඩක් අඩු කර ගැනීමත් මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වල් පැල පාලනය වීම ගොඩක්ම මේක හරහා සිදු වෙනවා. අපි අනිත් එක වසුණ යොදාදී සාමාන්‍ය අඟල් 2 3කවත් උසකට වසුණ යෙදීම සිදු කරන්න ඕන. ඊට වඩා යෙදෙනවා නම් හොඳයි. මොකද ප්‍රායෝගිකව මේ පිදුරු වගේ දේවල් හොයාගන්න තියෙන අපහසුතාවත් එක්කලා තමයි ඉතින් සාමාන්‍ය අඟල් 2 3ක උසකට වගේ යොදන්නේ. ඊට වඩා යොදන්න අමාරුයි. මොකද හොයාගන්න නැති නිසා. අනිත් එක තමයි දැන් මේ වසුණක් යෙදපුවාම සාමාන්‍යයෙන් මේවා කාබනික වසුණනේ. කාබනික වසුණක් යෙදපුවාම මේක මාස 3-4ක් යද්දී දිරාපත් වෙනවා. දිරාපත් වුණාගෙන් පස්සේ සාමාන්‍යයෙන් දැන් මේ කහ වගේ දෙයක් අවුරුද්දක් විතර ශේෂ්ත්‍රයේ පවතින මාස 10ක විතර කාලයක් පවතිනවනේ. එතකොට මාස 3-4කින් මේක දිරලා ගියාගෙන් පස්සේ
මේක පොලවත් එක්කලා මිශ්‍ර වෙලා අර දිරාගිය කොටස් වලින් පෝෂක බැහැරයට නිකුත් කිරීම සිදු කරනවානේ. අන්න ඒ පෝෂක කහශාකය විසින් උරාගෙන නැවත ගහට පෝෂණයකුත් ලබා දීම සිදු කරනවා මේ වසුන දිරා යාම තුලින්. අන්න ඒ හේතු කාරණා කිහිපෙම නිසා අපි මේ විදිහට කාබනික වසුනක් හොඳින් යෙදීම සහ මේක ආවරණය කර ගැනීම සිදු කරනවා. අපි වසුනේ යොදලා ආවරණය කර ගැනීම සිදු කෙරුවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සියලුම පාති වල මේ විදිහට කහ බීජ රෝපණය කරලා ඉවරලා මේ විදිහට වසුනක් යොදලා ඊට පස්සේ දැන් මේක අපි රෝපණය කරලා දින 2 3කින් අපිට ජල සම්පාදන කටයුතු සිදු කරන්න පුළුවන්. හැබැයි වැස්ස ලැබෙනවා නම් ඒ කියන්නේ වැස්ස බලාපොරොත්තු වෙන වැහි කාලයත් අපේක්ෂා කරමින් අපි සිටවනවා නම් මේකට වතුරේ දීම වැඩියෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වර්ෂාවත් සමග මේක සාමාන්‍යයෙන් දින 15ක් 20ක් 30ක් වගේ යදී. ඒ කියන්නේ මාසයකට අඩු කාල සීමාවක් වලදී හොඳින් ප්‍රරෝහණය වෙනවා, හොඳින් පැලවෙනවා. අපිට දැක බලා ගන්න පුළුවන්. සිටවල ආසන්න වශයෙන් මාස එකහමාරක් පමණ වෙද්දී පැලවල වර්ධනය වෙලා තියෙන තත්ත්වය තමයි ඔයාලට දැන් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. සිටවල මාස පහමාරක් විතර වෙද්දී අපිට මේ වගේ වර්ධනයක් මේ කහ පැලවල දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. කහබීජ සිටවල මාස 8ක් පමණ වෙද්දී මේ කාබනිකව සිදු කරපු මේ වගාවේ වර්ධනය අපිට මේ වගේ තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඇත්තෙන්ම හොඳ වර්ධනයක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මේ හරිය ගත්තොත් මේ වගාවේ ඉතාමත් හොඳ වර්ධනයක් දැක බලා ගන්න පුළුවන්. මොකද මේක 100%ක්ම කාබනික විදිහට කරපු වගාවක් නිසා ඉතාම විශේෂයි. ඒ වගේම තමයි සමහරක් තැන්වල පොඩක් වර්ධනය අඩු ගසුත් තියෙනවා. ඒ කියන්නේ ඉතින් අර පැලේට ලැබෙන පෝෂණය සහ ජලය සහ අනිකුත් සාධකත් එක්කලා බලපාලා තමයි ඒ වර්ධනය සිදු වෙලා තියෙන්නේ. සමහරක් තැන්වල ඔයාලට මම වීඩියෝ එකට කැලක් දාලා පෙන්නනම් වීඩියෝ කැලක් දාලා පෙන්නනම් පොඩක් වර්ධනය අඩු තැනුත් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ හොඳින්ම වර්ධනය වෙලා හොඳින් සස්ත්‍රීකවම වැඩිච්ච තැනුත් තියෙනවා. ඉතින් මේ වගේ වර්ධනයක් අපිට මාස 7ක් 8ක් වගේ වෙද්දි දැන් දැක බලා ගන්න පුළුවන්. දැන් මේ කහ පඳුරු වල කහ ගහ සකස් වෙලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම කහ ගහක මාස 10ක් 11ක් වගේ කාලයක් යද්දී අපිට අස්වැන්න නෙලා ගැනීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් වගේ යනකම් කහ පඳුර හොඳින්ම වර්ධනය වීමයි සිදු වෙන්නේ. ඊට පසු කාලයේදී වෙන්නේ සාමාන්‍ය මුල් මාස 6 වගේ කොහොමත් පඳුර හොඳට හැදෙන එක වෙන්නේ. ඊට පසු කාලයේ වෙන්නේ කහ පඳුර සැකසිච්ච පඳුර මගින් ආහාර නිෂ්පාදනය කරලා ප්‍රභා සංශ්ලේෂණය කරලා නිපදවන ආහාර කහ අල තුල ගබඩා කිරීම තමයි ඉතිරි මාස 3-4ක කාලය තුළදී සිදු වෙන්නේ. ඉතින් දැන් මාස 7ක් පමණ වෙද්දී දැන් මේකේ පඳුරු සකස් වීම අවසන් වෙලා ඉවරයි. දැන් මේවල කහ මලුත් හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මම වීඩියෝ කැලක් එතනට දාන්නම්. ඉතින් මේ වගේ වර්ධනයක් සහිතව කහ මලුත් සකස් වෙලා දැන් කහ අල සකස් වීම හොඳින්ම ආරම්භ වෙලා හොඳින් කහ අල සකස් වෙන කාලයට ඇවිල්ලා තියෙනවා. දැන් ගත්තාම සාමාන්‍යයෙන් අපි කහ අස්වැන්න නෙලා ගන්න මාස 10ක් 11ක් ගිහිල්ලානේ. එතකොට දැන් මාස 7ක් කියන්නේ දැන් වුණත් අපිට අස්වැන්නක් නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් දැන් මාස 7ක කාලයේදී අස්වැන්න නෙලා ගත්තොත් අපිට අඩු කහ අස්වැන්නක් තමයි ලැබෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් මාස 5න් වගේ පස්සේ අල හොඳට මෝරලා අල පිරෙන්න ගන්නේ. ඉතින් අල පිරෙන කාලයෙන් අඩු කාලයකදී අපි අස්වැන්න නෙලා ගැනීම අපේ වගාවේ අස්වැන්නට පාඩුවක් වෙනවා. ඒක නිසා අපි මාස 9ක් 10ක් 11ක් වගේ යනකම් තියලා කහපඳුර මැරෙන අවස්ථාවට, ඒ කියන්නේ කහපඳුරේ කොළ වේලිලා ගිහිල්ලා කහපඳුර මැරිලා යන අවස්ථාවේ තමයි අපි අස්වැන්න විදිහට මේ කහාල ගලවා ගැනීම සිදු කරන්නේ. හැබැයි ඉතින් මාකට් එකේ ගත්තාම සාමාන්‍යයෙන් හොඳ මිලක් පවතිනවා නම් අපිට මාස 7න් 8න් 9න් වුණත් කහ බීජ කහාල ගලවලා ඉවර වෙලා අලෙවි කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මිල අඩුයි නම් අපිට පුළුවන් කහ ගහ මැරිලා ගියත් මාසෙක දෙකක කාලයක් වුණත්
පොළවේම කහ ටික රඳිලා තියෙන. ඒ කියන්නේ කහ ගලවන්නේ නැතුව පොළවේම තියෙන්න දෙන්න පුළුවන්. එතකොට කහ වලට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන ප්‍රමාණයට පමණක් ජලය පොළවට ලැබෙනවා නම් මොකද අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා ජලය ලැබුණොත් එතකොට කහ වලට හානියක් වෙන්න පුළුවන්. ඉතින් කහ බීජ සිටවීමෙන් පස්සේ මේ වගාව සඳහා සිදු කරපු නඩත්තු කටයුතු ගැන අපි කතා කරුවොත් වගාව සිදු කරපු ගොවි මහතා කරලා තියෙන්නේ අපි දැන් බීජ සිටවුවයන් පස්සේ මේකට වසුන් යෙදීම සිදු කරුවා ඊට පසුව හොඳින් ජල සම්පාදනය කිරීම කරලා තියෙනවා ඒ කියන්නේ ජලය අවශ්‍ය වෙන අවස්ථාවේදී අවශ්‍ය වෙන ප්‍රමාණයට ජල සම්පාදනය කරගෙන තියෙනවා දිගින් දිගටම එතකොට පොහොර සම්පාදනය ගැන කතා කරුවොත් මේ භූමිය ඉතාමත් ශස්ත්‍රීය භූමියක් ඒ කියන්නේ අපි පොළව සකස් කරගෙන තිබ්බා බීජ සිටවන්න කලින්ම වැවකින් ගොඩ දාපු හොඳ පෝරපස් තමයි අපි අරගෙන තිබ්බේ ඒක නිසා ඉතාමත් සාරවත් භූමියක් විදිහට තමයි අපිට මේ භූමිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඉතින් නැවත නැවතත් අපි පොහොර සම්පාදනය කිරීමක් සිදු කෙරුවේ නැහැ කාබනික හෝ රසායනික කිසිදු පෝරක් භාවිත කිරීම සිදු කෙරුවේ නැහැ නමුත් අපිට මේකට කාබනික පොහොර වර්ග වගේ තවත් යොදා ගත්තනම් මීට වඩා හොඳ වගාවක් තුලින් මීට වඩා හොඳ අස්වැන්නකට මීට වඩා හොඳ වර්ධනයක් සහිත කහපඳුරු කිහිපයක් ලබා ගැනීමේ කහ වගාවක් ලබා ගැනීමේ හැකියාව අපිට තිබුණා ඉතින් වගාව විදියට ගත්තාම පොහොර සම්පාදනය ගැන අපිට ඒ විදියටයි කතා කරන්න වෙන්නේ ඒ කියන්නේ පොහොර සම්පාදනයක් තවම කෙරුවේ නැහැ ඉස්සරහටත් දැන් ඉතින් කරන්න බලාපොරොත්තු නැහැ කෘමි රෝග සහ වෙනත් පලිබෝධ රෝග ගැන කතා කරුවොත් ක්‍රුමීන්ගෙනුත් ලොකු රෝග කියලා ඉවරලා එහෙම ලොකු බලපෑමක් සිද්ධ වුනේ නැහැ නමුත් පුංචි දිලීර රෝග කිහිපයක් ඇවිල්ලා තිබුණා අර ලීෆ් බ්ලොච් රෝගේ ඒ කියන්නේ අර පත්‍ර පිලිසී යාමේ රෝගේ පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බා ඒකට අවශ්‍ය කරන විදිහට දිලීර නාශකයක් යෙදුවෙන් පස්සේ ඒක ඉතාම ප්‍රායෝගිකව පාලනය කරගැනීමේ හැකියාව තිබුණා නමුත් මේක නම් ලොකුවටම දිලීර නාශක වගේ යොදන්න උවමනා වුනේත් නැහැ මොකද ලොකුවට ඒ හානිය බලපෑවේ නැහැ ඒක නිසා සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වුණාම අර පත්‍ර සඳහා යොදා ගන්න දිලීර නාශකයක් යොදාගෙන අපිට ඒ හානිය අවම කරගෙන දිලීර රෝග පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ විදිහට තමයි මේ වගාව තුලදී ගොවි මහත්මයා වගාව පාලනය කරගැනීම එහෙම නැත්නම් වගාව නඩත්තු කරගැනීම කරගෙන තියෙන්නේ ජල සම්පාදනය තමයි ඉතාම වැදගත් විදිහට හොඳින්ම කරගෙන ගිහිලා තියෙන්නේ ඉතින් ගොඩක් ඒ කියන්නේ වගාවේ වැඩි ප්‍රමාණයක් ඉතාමත් හොඳ වර්ධනයක් සහිතව මාස 7ක් ඇද්දී අපිට මෙන්න මේ ආකාරයෙන් දැක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තාම මාස 9ක් 10ක් වගේ වෙද්දී අපි මේකේ අස්වැන්න නෙලා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි පසු වෙන්නේ ඉතින් අපි අස්වැන්න නෙලා ගන්න අවස්ථාවේදී ඉතාමත් හොඳ වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුව සහිතව මේ වීඩියෝ එක ඉස්සරහටත් කරගෙන යෑමේ බලාපොරොත්තුවෙන් අදට වීඩියෝ එක නවත්තනවා අපි බලමු කොහොමද මේකේ අස්වැන්න නෙලා ගන්න එක කියලා ඉවරලා ඉස්සරහට සිදු කරන වීඩියෝ කැලකින් සාමාන්‍යයෙන් අපි මාස 10ක් වගේ වෙද්දී තමයි අස්වැන්න නෙලා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වෙන්නේ අපිට දැක බලා ගන්න පුළුවන් මාස 11ක පමණ කාල සීමාවක් වෙද්දී මේ කහවගාවේ තත්ත්වය ඉතින් අපිට දැන් හොඳින් දැක බලා ගන්න පුළුවන් මේ කහ පඳුරු වල පත්‍ර වියලිලා ගිහිල්ලා පඳුරු මිය යාම සිදු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මාස 11ක් කියන්නේ කහ බීජ එහෙම නැත්නම් කහ අල හොඳින් මෝරලා තියෙන්නේ ඉතින් මාස 11ක වගේ කාල සීමාවක් වෙන කහ අල සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ කහ බීජ සඳහා මොකද සාමාන්‍යයෙන් අපි කහ අස්වැන්න නෙලා ගැනීම සිදු කරන්නේ කහ පඳුරකට මාස 10ක් 9ක් වගේ කාල සීමාවක් වෙද්දී දැන් මාස 10කදී 9කදී නෙලා ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් ආහාර සඳහා යොදා ගැනීමට සහ කහ කුඩු නිපදවීමට ඒ වගේ දේවල් වලට තමයි අපි ඒ අස්වැන්න භාවිත කරන්නේ සාමාන්‍යයෙන් මාස 11ක් වගේ කාල සීමාවක් තියාගත්තොත් අපි මේ විදිහට පඳුරු මිය යනකන් තියාගත්තොත් මේක ශේෂ්ත්‍රයේම අපි ඒක භාවිත කරන්නේ බොහෝ දුරට කහ බීජ සඳහාම තමයි කහ බීජ සඳහා යොදා ගැනීම සිදු කරන්නේ එහෙමයි කියලා අපිට මේක ආහාර සඳහා යොදා ගැනීමට නොහැකි කියලා දෙයක් නැහැ අපිට මේක වෙන යම් දේවල් සඳහාත් භාවිත කිරීමේ හැකියාව තියෙනවා ඉතින් අපි අර සිටවඬ ගද්දි හොඳින් මෝරපු බීජ වලට එහෙම නැත්නම් අපිට නව પરම්පරාවක් වර්ධනය කර ගැනීමට සුදුසු ලක්ෂණ තියෙන හොඳ කහ ලබා ගන්න ඕන ඒ සඳහා තමයි අපි මේ හොඳින් මෝරන්න තියලා මාස 11ක පමණ කාල සීමාවක් තියපු කහ ලබා ගැනීම සිදු කරන්නේ ඉතින් මෙහෙමයි
अभी मैं कहा वोलाट कहा बीज लबागणी में अवश्य ना अभी संबंध कर गण कहा बीज लबागणी में थकी वती है आप गांडोना की लेखाग्नि है वोला होंद विश्वास तेनाली होंद गुणात्मक कहा टीके लबागंड वाला सीटी में संधा लबागंड होना बीज कहा विधि में लबागंड थिंक एक मत करना ऐ थिंक आप बलम दसे कोलाह पमन काल सीमा वक्य दी अभी मेक दग बलागंड पुड़ी अद दिन अभी अभी लती है मेके कह पंद्रक वगे गलवल वरला कह पंद्रक वगे मुण वगे असन के पेनला मे वीडियो का निमा कर अभी सिटवी में इंदा सीलुम कड़े तो अंतर्गत विधि अभी पुलपुलट अविल वरला मे वीडियो मुलईद पीली सकस्कर सीलुम कड़े तो सह करपु क्रियाकारकम गेट සඳහන් කරලා තියෙනවා ඉතින් අද දිනේ මේකේ අස්වැන්න නෙලා ගැනීම සිදු කරලා මොන වගේ අස්වැන්නක්ද තියෙන්නේ මොන වගේ අස්වැන්නක්ද අපිට මේක විශේෂයෙන්ම කාබනික වගාවක් විදියට 100%ම කාබනික වගාවක් විදියට කරපු වගාවක සාමාන්‍යයෙන් අපි හොඳින් වර්ධනය වුණ පඳුරක් තමයි ගැලවීමට අදහස් කරන්නේ මොකද එතකොට අපිට අර මැදස්ත අස්වැන්නක් විදියට අපිට තක්සේරුවක් ගන්න පුළුවන් නේ හොඳින්ම වර්ධනය වෙච්ච පඳුරකුන් නෙමේ බාල වෙච්ච පඳුරකුන් නෙමේ සාමාන්‍ය හොඳ වර්ධනයක් සහිත පඳුරක තමයි අපි අස්වැන්න නෙලා ගැනීමටත් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ හරිය තියෙන හොඳ පඳුරක් බල්ල ඉවරලා අස්වැන්න නෙලා ගැනීම සිදු කරමු ඉතින් අපිට දැන් පුළුවන් අස්වැන්න නෙලා ගැනීම සිදු කරන්න වීඩියෝ එකට වැඩියෙන් කාලය යවන්නත් ඕනේ නැහැ නේ තේරුමක් නැහැ නේ ඒක නිසා අපි පඳුරේ අස්වැන්න නෙලා ගන්න ආකාරයම බලමු දැන් අපිට බැලුවාම සාමාන්‍යයෙන් දැන් හොඳින් පත්‍ර වියලිලා ගිහිලා පඳුරේ ජීවන චක්‍රය පසු කරපු පඳුරම්ම තමයි අපි මේ ගැලවීම සඳහා අදනා යොදා ගැනීම සිදු කරන්නේ මෙතනදී දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මල් වර්ධනය වෙලා තියෙනවා එතකොට පඳුරත් වියලිලා ගිහිල්ලා ඉවර වෙලා ඒ කියන්නේ අර පඳුර වර්ධනය වීම ඊට පස්සේ මල් සැකසීම ඒ කියන්නේ හොඳින් आहार निपदीम या हुद शेष्ट फलया सहित पात्र प्रमाण वर्धने वेला हुदीन आहार निपदीम सिधु करला ये आहार मेके मे सांचित करना स्थान लेकिन मेके मे अलतुला गबड़ा किरी में सिधु करला तमाय मे पंद्र मेयम सिधुला एनी थिंग आप मेन मे पंद्रे तमाय अस्टन नेलागनी में हेमनता मे अल गलवागनी में सिधु कर आप बलम कोहम मुणवागे अस्टन अक्तियला පඳුරය අස්වැන්න නෙලා ගැනීම සිදු කරමු නැවතත් මතක් කරනවා අපි මේ වගාව 100% කාබනික විදිහට කෙරුවේ ඔයාලටත් ඕන නම් මේ පොළව දැක්කහම කියන්න පුළුවන් අපි පොළව සකස් කරගන්න ආකාරය ඉඳන් සේරම කඩේතු ගැන සඳහන් කෙරුවා අනිත් එක තමයි අපිට පොඩි කරුණු දෙකක් අතපසු වුණා ඉස්සලා වීඩියෝ එකේ කතා කරද්දී ඒ කියන්නේ වීඩියෝ එක අපි මාස 7ක 8ක වගේ කාල සීමාවකදී වර්ධනය ගැන කතා කරද්දී කරුණු දෙකක් අමතක වුණා පොඩක් අතපසු වුණා ඒ කරුණු දෙකත් කියන්න ඕන ඒ තමයි අපිට පස්ලං කරපු ආකාරය ගැන සඳහන් කරන්න බැරුව ගියා අනිත් එක තමයි වල් මර්ධනය කරපු ආකාරය ගැන සඳහන් කරන්න බැරුව ගියා අපි සම්පූර්ණ වගාවක වීඩියෝ එක කරද්දී ඒ කරුණු දෙක අතපසු වුණොත් ඒක පොඩි මදිකමක් නිසා අපි මේක මේ අවස්ථාවේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි පස්ලං කිරීම කියල ඉවර වෙලා අපි සාමාන්‍යයෙන් පොහොරේ දීමක් කරද්දී තමයි පස්ලං කිරීම සිදු කරන්නේ බොහෝ දුරට එහෙම නැත්නම් අපි වල් පැල ගැලෙවගෙන් පස්සේ පස්ලං කිරීම සිදු කරනවා අපි මේ වගාවට පොහොර භාවිතා කිරීමක් කරුවේ නැහැනේ අපි මේක කාබනික පොහොර වලින් ඒ කියන්නේ මෙතන හොඳ පෝෂක අඩංගු පස් මාධ්‍යයක් ලබා දීලා ඒ පසේම තියෙන පෝෂක වලින් තමයි මේක වර්ධනය කර ගැනීම සිදු කෙරුවේ මේ පඳුරු ඒක නිසා පොහොරේ දීමක් සිදු කරුවේ නැහැ නමුත් අපි පුළු පුළුවන් විදිහට මේකේ අර අපි ලොකු පරතරයක් සහිතව සාමාන්‍ය මේ අඩි එකමාරක පරතරයක් සහිතව තමයි කහ බීජ සංස්ථාපනය කිරීම සිදු කෙරුවේ. එතකොට හොඳ ඉඩක් තියෙන නිසා අපිට සාමාන්‍යයෙන් පොඩි උපකරණයක් භාවිතා කරලා මේ වලට පස්ලං කිරීම සිදු කරන්න පුළුවන්. ඒ විදිහට අපි අවස්ථා දෙකකදී පමණ පස්ලං කිරීම සිදු කෙරුවා. එහෙම නැත්නම් මේ පස් පඳුරේ මුලට කිට්ටු කිරීම සිදු කෙරුවා. ඒ වගේම තමයි පඳුරු වල මේ අපි මේ වගාවේ මේ තනකොළ එහෙම නැත්නම් මේ වල් මර්ධනය කිරීම ගැන කතා කරුවොත් වල් මර්ධනය කිරීම කියලා අපිට මේ එහෙම අපි එක දිගට වල් මර්ධනය කිරීමක් ඒ කියන්නේ එක දිනක මේ වල් සේරම ගලවලා ඉවත් කිරීමක් සිදු කරුවේ නැහැ මොකද හොඳ අවධානයක් සහිතව නිරන්තර අවධානයෙන් තමයි වගාව සිදු කරගෙන ගියේ එතකොට ගොවි මහතා මේ වගාවේ තියෙන වල් මර්ධනය කිරීම ඒ කියන්නේ දකුණ දකුණ අවස්ථාවේදී වල් ටික ගලවලා අතින් නිවත් කිරීම සිදු කරලා හොඳින් වගාව නඩත්තු කරගෙන ගිහිල්ලා තිබුණා ඒකත් එක්කලා මේකේ වල් මර්ධනයට අපිට වෙන වෙන ඒ කියන්නේ
अभी सामान्य उपकरण भाविता किरीम सिधुकराने अतिन मैंने गलवल किरीम सिधुकराने अतिन में गलवल होंदीन वगाव नडत्कन गिये सा अभी वालमार्दन गिलीवरला हेम वेणम अवधान अवधान दीलिवरला सिधुकिरीम के है इतकोट वालनाशक वर्ग ये वगे देवा किसीम देखवा गियेन है अतिम गलवल वालीवत किरीम तमाय सिधुकिर्वे इतिन दैंग ये कर्ण चुट्ट तिथि रात पशु कर्णुटिकसा मम संधान किरीम सिधुकिर्वे इतिंग अभी वेड़ी खाली ने මේ තෝරගත්තු පඳුරේ අස්සන්න මේ පස්තික අයින් කරලා නෙලාගෙන බලමු මොන වගේ අස්සන්නක් තියෙද කියලා අපිට දැන් මේ ගලවද්දි පේනවා මේ අල උඩට මතු වෙලා තියෙනවා මේ විදිහට වටෙන් අපි නම් අද දවසේ උපකරණ මොකක් භාවිතා කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ මොකද මේකට අර පොඩි අත් මුල්ලුවක් වගේ දෙයක් තියෙනවා නම් තමයි ඊටම යෝග්‍ය වෙන්නේ සාමාන්‍ය උදළු භාවිතා කරලා කරන්න අමාරුයි මොකද මේ කහ බීජ සඳහා ගද්දි දැන් අර කහ බීජ ටික කැඩිලා ගියොත් කැපුණොත් ඒක අපිට අස්සන්නට පොඩි හානියක් නේ අනිත් ඒ තමයි දැන් අපි මෙතන වීඩියෝ එකට ගද්දි අපිට උදැල්ලක් මොකක් හරි භාවිතා කරලා ගත්තොත් කහාලේ කැඩලා යන්න පුළුවන් කැඩුණොත් ඉතින් ඒකත් අර වීඩියෝ එකටත් පොඩ්ඩක් अरे बलाद्यून पड़ी पड़ी कह कैली गोडे तीन लसन आई मेक अपीट एक दीट वेंकर गंड बुलना एक निशात माई अभी मेवे दीट अति मेक गलवगंड अद दीने तीरने के अभी गलवगण बलम पंद्री अस्ट अभी मेके पस्टिक अयंकर पोड बेरगन बल हों अस तीन थी मेवा अस्सा तमा तीन अभी पोड निधे मेक शुद्ध करें पस्कर तमाई अरगने अने अभी वज्रपारक मल्ला पसीवत्कर पास अभी मैं व्यंकर अस्सन हेमने अभी तनि पंदर गलवला अस्सन अभी मे वगे मे भी तीरता है दबलांडे सामान्य अभी बेलू बेलमेट मुना मेतन की अंत पुड़वा कि पहाकट आसन प्रमाण अनिवार्य अंतर्गत अभी बर बल की अंत पुड़वा अभी पसीवत्कर मे संपूर्ण पसीवत्कर सामान्य अभी पुलवंतर मे प्रमाण मित्र पसीवत्कर मे अल पुड क्याली वेलट वेनकर अभी संपूर्ण पसीवत्कर सिद्धुकर अभी वीडियो के पेन निशा तनी अल किर पेन निशाई अभी मेवी दीयट अलेम मे एक्ट हिटन दीयट पास वेंकर सिद्धुकर ता पुड मे की पश्चाती सामान्य ग्राम तुनसी खारसी अगे पस प्रमाण अति अभी बलम मेके पुड बर किरल बलम को अकिला इत ममण विश्वास करना मेतन किलो पहाकट आसान प्रमाण अनिवार्य मेति की अभी मे दिए बैलेंस भावित करती मेके पुड किरागन बलम सामान्य बेलवा अभी बेलवा पेनवा किलो हतराई टिकाकती सामान्य गो मेके चुट्ट पास चुट्ट कुत्ती सा किलो हतरक තුනයි 800ක වගේ බරක් අනිවාර්යෙන්ම තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අස්සන්නක් කියන්නේ ඉත හොඳ අස්සන්නක් ඉදිරියේ කියන්නේ දැන් අපි මේ වගාව සිදු කරුවේ මේ වගාව සිදු කරපු ගොවි මහත්මයා මේ වගාව සිදු කරුවේ හොඳින්ම 100%ක්ම කාබනික විදිහට. ඉතින් මේ විදිහට වගාව නඩත්තු කරගෙන වගාව සිදු කරගෙන ගිහිල්ලා සාමාන්‍ය හොඳ වර්ධනයක් සහිත පඳුරකින් කහ කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා කියන්නේ හොඳ අසන්නක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද මීට වඩා වර්ධනයේ අඩු පඳුරු තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් ඒකකින් අවම කිලෝ 1ක් එකමාරක් ලැබෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. මීට වඩා හොඳ වර්ධනයක් සහිත පඳුරු තියෙනවා. ඒ වගේම අපිට කිලෝ 5ක් 6ක් වගේ ලැබෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. අපිට අර මධ්‍යස්ථ අසන්නක් විදිහට මේ කිලෝ 4ක වගේ අසන්න අපිට ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් සඳහන් කරන්න ඕන. අපිට මීට වඩා හොඳ අසන්නකට යන්න තිබ්බා. ඒ කියන්නේ මේ ගොවි මහත්මයා මේ වගේ සිදු කරපු ගොවි මහත්මයා මීට වඩා හොඳ අසන්නකට යන්න තිබ්බා. මොකද ගොවි මහත්මයා මේකේ පාවිච්චි කරලා තියෙන්නේ
මුලින්ම යොදපු ඒ කියන්නේ අර පස විදිහට භාවිත කරද්දී වැවකින් ගොඩ දාපු හොඳ පොහොර පස් භාවිත කරුවේ ඒ පස පමණයි නැවත නැවතත් පොහොර සම්පාදනය කිරීමක් කරලා නැහැ දැන් දැන් ගොවි මහත්මයා ඒ කියන්නේ මේ වගාවේ හිමිකරු මේක නඩත්තු කරද්දී ඒ විදිහට කෙරුවයි කියලා ඔයාලත් ඒ විදිහම කරන්න ඕනේ නැහැ දැන් ඔයාලා බලද්දී ඔයාලත් කාබනික විදිහට මෙහෙම කහ වගාවක් සිදු කරන්න කැමැත්තෙන් ඉන්න අය වෙන්න පුළුවන් එහෙම කැමති නම් ඔයාලත් මේක මේ විදිහටම කරන්න ඕන කියලා එකක් නැහැ ඔයාලට පුළුවන් මේකට කාබනික පොරේ දීම සැරෙන් සැරේට සිදු කරන්න ඒ කියන්නේ කාබනික පොරේ දෙනවා නම් එහෙමයි ඔයාලට පුළුවන් නම් රසායනික පොරේ දෙලා අසන්න වැඩි කර ගන්නවා නම් ඒත් එහෙමයි ඔයාලට පොරේ දීම සිදු කරන්න පුළුවන් මීට වඩා හොඳට ඉඩ කඩ ලබා දීම තව සිදු කරන්න පුළුවන් ඒ වගේම තමයි මීට වඩා හොඳ ජල සම්පාදන කටයුතු සිදු කිරීම කරන්න පුළුවන් ඒ කටයුතු හොඳින් සිදු කෙරුවොත් ඔයාලට මීට වඩා හොඳ අසන්නකට යාමේ හැකියාව හොඳින්ම තියෙනවා ඒ කියන්නේ සාපේක්ෂව අපි පඳුරක අසන්න විදිහට ගත්තාම මීට වඩා හොඳ අසන්නකට යාමේ හැකියාව තියෙනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ 100%ක් කාබනික විදිහට සිදු කරපු කහ වගාවේ වීඩියෝ එක අපි පෙළගස්සලා තියෙන්නේ ඉතින් ඔයාලා දකින්න ඇති අපි මුලින් ඉඳන්ම වීඩියෝ එක පටන් ගන්න තැන ඉඳන් ඒ කියන්නේ පස සකස් කරන තැන ඉඳලා අසන්න නෙලා ගන්න තැන දක්වාම සියලුම කරුණු අන්තර්ගත වෙන විදිහට කාබනික වගාව නලතු කරන ආකාරය එතකොට වගාව සිදු කරන ආකාරය සියල්ල අන්තර්ගත වෙන විදිහට මේ වීඩියෝ එක පෙළගස්සලා තියෙනවා ඉතින් මතක් කරන්න ඕන තව දෙයක් ඒ තමයි ඔයාලත් බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ වගාවක නිරත වෙන්න ඔයාලටත් බීජ අවශ්‍ය වෙනවා නම් ඔයාලට බීජ සැපයීමේ හැකියාව අපිට තියෙනවා ඉතින් අපි යටින් ටෙලිෆෝන් නම්බර් දෙකක් දානවා ඔයාලට පුළුවන් ඒ නම්බර්ස් වලට කතා කරලා බීජ අවශ්‍යයි නම් ඔයාලටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ දෙයත් අපි මතක් කරමින්ම තව දෙයක් කියන්න ඕන ඒ තමයි ඔයාලට මීට වඩා හොඳ අසන්නකට යන්න ඕන නම් අර අපි ඉහතදී සඳහන් කරපු කරුණු විදියට අනුගමනය කරලා ඔයාලත් ගෙදර වගාවක් සිදු කරනවා නම් බඳුන් ගතව හරි වගාවක් සිදු කරනවා නම් ඉතාම ප්‍රායෝගිකව යෙදීමේ හැකියාව තියෙනවා කාබනික රසායනික කියලා වෙනසක් නැහැ අපිට කොහොම හරි හොඳ අසන්නකට යන්න පුළුවන් නම් හොඳ විදියට යෙදවුම් යොදවලා ඉවරලා හොඳ විදියට නඩත්තු කටයුතු සිදු කරලා අපිට හොඳ අසන්නකට යamai අවශ්‍ය වන්නේ ඉතින් මෙන්න මේ විදිහේ අසන්නක් තමයි දැන් අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මේ අසන්නත් එක්කලම මේ වීඩියෝ එක නිමා කරන්නයි සූදානම් වෙන්නේ ඉතින් මේ වීඩියෝ එකත් එක්කලා එකතු වෙච්ච ඔයාලා ඔක්කොටම ස්තුතියි ඔයාලටත් ඔයාලගේ වගාවල් තුලින් මේ වගේ හොඳ අසන්නයකට යෑමේ හැකියාව සහ හිමිකම ලැබෙන්න ඕන කියන බලාපොරොත්තුවත් සමගින් අපි වීඩියෝ එක නිමා කරනවා වීඩියෝ එක නිමා කරද්දී පොඩි කිලිමක් කරනවා ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න එතකොට අපි අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් එනවා එතකොට ඔයාලට පුළුවන් අපේ වීඩියෝස් බලලා ඔයාලගේ වගාවල් වලට ඔයාලගේ ගෙවත්තට ප්‍රයෝගී වෙන දෙයක් තියෙනවා නම් ඒ දේවලුත් ප්‍රායෝගිකව ඔයාලගේ වගාවට යොදා ගැනීමේ හැකියාව තියෙනවා ඒ තුලින් සරුසාරමත් ගෙවත්තක් සරුසාරමත් වගාවක් හොඳ රන් අස්වැන්නක් ඔයාලට ලැබෙයි කියන බලාපොරොත්තුව පෙරදරිව තමයි අපි මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ ඉතින් වීඩියෝ එකත් එක්කලා එකතු වෙච්ච ඔයාලා ඔක්කොටම ස්තුතියි